රංගන ශිල්පී ජයලාල් රෝහණයන් හෘදයාබාධ හේතුවෙන් පෙරේදා මිය යන විට 56 වෙනි වියේ පසු වුණා. 1964 වසරේ නොවැම්බර් මාස 1 වෙනිදා උපත ලැබූ ඔහු කලා ශිරේෂ්ඨයට පිවිසෙන්නේ 1976 වසරේදී. රංගන ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ලේඛකයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ගුරුවරයෙකු මෙන්ම වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසින්ද ඔහු දක්ෂතා ප්‍රකට කළා. මේ ඔහු ගැන රංගන ශිල්පී කුමාර තිරිමවදුර මොහුන පොතට එක් කළ ඉතාම සංවේදී කතාවක්. මේක මගේ ජීවිතේ කෘතියට ලියපු කතාවක්. මගේ ජීවිතේ කෘතියේ එළිදක්වපු දවසේ ජයලාල් අයියා කෘතිය ගැන දේශනයකුත් කළා. මැරෙන්නවත් දෙන්නේ නැති කාලකන්නේ 2006 අවුරුද්දේ ප්‍රේම කුමාර දසනායකගේ ටෙලි නාට්‍යයක රූගත කිරින්බල අපි යෙදිලා හිටියා. මම ජයලාල් රෝහණ සරත් චන්ද්‍රසිරි සහ සරත් කුතලාවල ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් ටෙලි නාට්‍යයේ රඟපෑවා. අපි එක දිගට ටෙලි නාට්‍යයේ දවස් 3ක් විතර රූගත කිරීම කළා. අන්තිම දවසේ ෂූටින් ඉවර වුණාට පස්සේ ජයලාල් රෝහණ ගෙදර යන්න සූදානම් වුණා. අපිත් නිවෙස් වලට ගියා. 2006 මම හිටියේ මත්තිකුඩ නිවසේ. ඉතින් මම ගෙදර ඉන්නකොට මට කෝල් එකක් ආවා ජයලාල් රෝහණ ඇක්සිඩන්ට් වෙලා කියලා. විස්තර අහනකොට තමයි කිව්වේ ඔහු කෝච්චියක හැප්පිලා කියලා. මට මේක දරාගන්න බැරි වුණා. අනේ මාත් එක්ක එකට රඟපාලා ගෙදර යනවා කියලා කියපු මිනිස්සයා ඇක්සිඩන්ට් වෙලා. ඔහු මට පොඩි කාලේ ඉඳපු උගන්වපු ගුරුවරයෙක්. ඔහු කෝච්චිය හැපිලා තියන්නේ දෙමට කොටදී. කෝච්චියක හැප්පුණු කෙනෙක් ජීවත් වෙන විදියක් නැහැ. මගේ කකුල් දෙක පණ නැති වුණා. මම නිතක මායාවී ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයාට කතා කළා. ඔහු කිව්වා කුමාර අපි දැන් ජයලාල්ව බලන්නේ ජාතික රෝහල්ටි අනේ ගමන්. එයා දැන් ICU එකේ ඉන්නේ. ඊට පස්සේ මම නාලන් මෙන්ඩිස් මහත්තයාට කෝල් එකක් අරගෙන විස්තරය කිව්වා. ඔහු මට රෝහණ වීරසිංහ මහත්මයාගේ දුරකථන අංකය දුන්නා. රෝහණ වීරසිංහ තමයි එවකට කලාකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකවරයා විදියට කටයුතු කළේ. මම රෝහණ වීරසිංහ මහත්මයාගේ දුරකථනයට ඇමතුමක් ගත්තත් ඒ ආන්සර් කළේ නැහැ. පස්සේ මගේ කල්පනාවට ආවා මනෝරත්න මහත්මයාට කතා කළොත් හොඳයි කියලා. මම ජයලත් මනෝරත්න මහත්මයාට කතා කළා. ඔහු ෆෝන් එක ආන්සර් කළේ නැහැ. ඊට පස්සේ මම ඔහුගේ නිවසේ දුරකථනයට කතා කළා. ගෙදරින් කිව්වා ජානක සිරිවර්ධන මහත්මයාගේ ගෙදර උත්සවයකට ගියා කියලා. මම ජානක සිරිවර්ධනට කෝල් එකක් ගත්තා. වෙලාවට ඔහු ෆෝන් එක ආන්සර් කළා. අනේ ජානක ලොකු හදිස්සියක්, පොඩ්ඩක් මනෝරත්න මහත්මයාට ෆෝන් එක දෙන්න පුළුවන්ද? මම මනෝරත්න මහත්මයාට ජයලාල් රෝහණයන්ගේ ඇක්සිඩන්ට් එක ගැන කිව්වා. අයියෝ හරි අපරාධයක් නේ, මම මේ වැඩේ නවත්තලා දෙන්න එනවා. මම මනෝරත්න මහත්මයාට කිව්වා රෝහණ වීරසිංහ මහත්මයා තමයි කලාකරුවන් පිළිබඳ උපදේශක හැටියට ඉන්නේ, ජයලාල් වෙනුවෙන් මොනව හරි කරන්න කියන්න කියලා. හරි හරි මං එක කරන්නම් කියලා මනෝරත්න මහත්මයා කිව්වා. ඒත් මගේ හිතට මදි. ඔය කාලේ මම සනත් ගුණතිලකගේ එකමාත්‍යක රටක චිත්‍රපටයේ රූගත කිරීම කරලා මාස දෙකක් විතර තමයි ගත වෙලා තිබුණේ. මේ දැන හැඳුනුම්කම් මත මම සනත් ගුණතිලකට කතා කළා. ඔහුට කතා කරලා මම විස්තරය කිව්වා. අනේ සනත් අයියේ ඩොක්ටර්ස්ලාට කියලා ජයලාල් අයියෝ බේරගන්න මම හඬමින් කිව්වා. හරි මට විනාඩි 5ක් දීපන් කියලා සනත් අයියේ ෆෝන් එක කට් කළා. ටිකකින් සනත් ගුණතිලක මට කෝල් එකක් ගත්තා. හරි කුමාර මම සෞඛ්‍ය ඇමතිතුමාට කතා කළා. එතුමා කිව්වා වෛද්‍ය කණ්ඩායම් දෙක තුනක් යවනවා කියලා. ඊට පස්සේ අපි නිතර නිතර හොස්පිටල් එකට ගිහින් ජයලාල් රෝහණයන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් හොයලා බැලුවා. වෛද්‍යවරු ලොකු මහන්සියක් අරගෙන ඔහුව සුවපත් කරමින් හිටියා. එන්න එන්නම තත්ත්වය හොඳ අතට හැරුණා. ටික කාලයකින් ජයලාල් අයියා සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. කෝච්චියක හැප්පුණු මිනිහෙක්ව සනීප කර ගන්නවා කියන්නේ ඇත්තටම ආශාරවද්දයක්. ඔහොම මාස දෙක තුනක් ගියා. එක්තරා දවසක රූගත කිරීම සඳහා මම වාහනයෙන් දර්ශන තලයක් වෙත ගියා. වාහනයෙන් බහිනකොට මම දැක්ක ජයලාල් රෝහණ අයියත් රූගත කිරීම වලට ඉන්නවා. මම වාහනයෙන් බැහැලා ලොකේෂන් එක පැත්තට එනකොට ජයලාල් රෝහණ රූගත කිරීම නවත්තලා හයියෙන් කෑ ගහලා මට මෙහෙම කිව්වා. මෙන්න යකෝ මූ වගේ කාලකන්නේ, මුන් අපිට මැරෙන්නවත් දෙන්නේ නෑනේ. තෝ යකෝ වටේටම කෝල් කර කර මාව බේරගන්න හැදුවා කියලා ආරංචි වුණා මට. අම්මප යකෝ තොපි අපිට මැරෙන්නවත් දෙන්නේ නැද්ද? මුගේ ඔළුව හොඳ නැද්ද කොහෙද? යකෝ මැරෙන්නවත් දෙන්නේ නැති කාලකන්නේ නෙමුන්. යකෝ අපි මැරෙන්න එපාද? මැරෙන්නවත් දෙන්නේ නැද්ද උඹලා අපිට? කිය කිය මට බනින්න පටන් ගත්තා. ඒ වෙලාවේ එතන හිටපු සියලුම කලාකාරයන්ට හිනා ගියා.
ජයලාල් අයියා බැනලා ඉවර වෙලා මගේ ළඟට ඇවිත් මාව බදාගත්තා. මට ආරංචි බං උමමාව බේරගන්න වටේටම කතා කළා කියලා. ඔයා රටට කොච්චර වටින කෙනෙක්ද? මම ජයලාල් අයියාගේ කනට කරලා කිව්වා. सब्सक्राइब करना।